හෙලෝ හේකැප් පල්ස එකේ 2021 22 ඇනුවල් රිපෝට් එක ලිස්නා ටික දවසට කලින් ඇතරම දැන් මම මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න කියලා බැලුවේ මොකද මේ ටිකක් මං මිෂයාක නෝට් කරද්දී මේකේ පහුගිය දවස් කීපෙම ඩිරෙක්ටර්ස් ලගේ බයිට්ස් අගයක් තිබුණා ඇතරම මේ ඒත් එක්කම මම බැලුව පොඩ්ඩක් ඇනුවල් රිපෝට් එකේ තියෙන කී ෆැක්ටර්ස් ටිකක් පොඩ්ඩක් ඔයගලන්ට කියන්න කියලා දැන් ගොඩක් වෙලාවට මීට කලින් පහුගිය අවුරුද්දේ වගේ ගොඩක් ඉන්වෙස්ටර්ස් ලගේ හැගිය ෂෙයා එකක් තමයි හේකැප් පීඑල්සී එක පස්සේ ගොඩක්ම ෂෙයා ප්‍රයිස් එක අඩු වුණා මේ දවස්වල දැන් රුපියල් 50 60 විතර වගේ රේන්ජ් එකේ තමයි ෂෙයා එක ට්‍රේඩ් වෙන්නේ ඉස්සෙල්ලාම ඇත්තටම දැන් මේකේ මම කලින් ගොඩක් කම්පැනිස් වල කරා වගේ මේකෙත් මම පොඩ්ඩක් කී ෆැක්ටර්ස් ටිකක් ඔයගොල්ලන්ට පෙන්වන්න කියලා හිතුවා මොකද මේ ෆැක්ටර්ස් එක ටිකක් මේ කම්පැනි එක ගැන ටිකක් ඔයගොල්ලන්ට හොඳ අයිඩියාක් ගන්න පුළුවන් මේ මොකද මේ මම අර කලින් කිව්වා වගේ ටිකක් ඩිරෙක්ටර්ස් ලගේ ඉන්වෝල්වමන්ට් එකක් මේ ෂෙයාකට තියෙනවා කියලා කියන්නේ යම් කිසි හේතුවක් උඩ තමයි මේගොල්ලන් බයි කරන්න මේ ෂෙයාක ඒ හින්දා මම හිතනවා ටිකක් ඔයගොල්ලන්ටත් ඔපචුනිටි එකක් තියෙනවා මේක බයි කරලා පෝට්ෆෝලිය ටික කාලයක් තියාගන්න මොකද මේ සමහර වෙලාවට යම් කිසි විදියකින් මේක ඉහළ ගියොත් එහෙම ඔයගොල්ලන්ට හොඳ ගේන් එකක් ගන්න පුළුවන් මේ කියලා මම හිතනවා ඉස්සෙල්ලාම මම පොඩ්ඩක් රෙවනිව එක පොඩ්ඩක් 2022 21 මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කියලා මේකේ රෙවනිව එක 2022 බිලියන 33ක් ආසන්න වශයෙන් ඒගොල්ලන් කරලා තියෙනවා ඒක ඇත්තටම 30ක අප්වර්ඩ් එකක් ඇත්තටම දැන් ගොඩක් වෙලාවට මේගොල්ලන්ගේ තිබුණ දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලන් පහුගිය අවුරුදු ටිකේ මේගොල්ලන් රෙවනිව් එක ඒගොල්ලන් ග්‍රෝ කරගෙන තියෙනවා මම ඇත්තටම මේ චෙක් කරලා බලුවා 2020-21 ඒ වගේම 19-20 වගේ කවුන්ටින් ඉය එකක් ගත්තොත් එහෙම AS වල ඒගොල්ලන් මේ රෙවනිව් එක ග්‍රෝ කරගෙන තියෙනවා ඒ වගේමයි මේ අවුරුද්දට ගිය අවුරුද්ද කම්පෙයා කරොත් එහෙම 30ක ඉන්ක්‍රීස් එකක් තියෙනවා ඒ වගේම net profit after tax එක 2022-21 accounting year එකේදී 3.7 billion පෙන්නනවා ඒ වගේම 2021-20 accounting year එකේදී 3.6 වගේ පෙන්නනවා ඇත්තටම මේ ඒකනම් ලොකු ඉන්ක්‍රීස් එකක් නෙමෙයි 104ක වගේ ඉන්ක්‍රීස් එකක් තියෙන්නේ මම ඇත්තටම මේ ඒගොල්ලන්ගේ gross profit එකෙන් පස්සේ මම චෙක් කරලා බලද්දී දැකපු දෙයක් තමයි ඒගොල්ලන්ගේ administration expenses මේ අවුරුද්දේ near 1 billion විතර වගේ වැඩි වෙලා තිනවා. ඒ කියන්නේ මොනවත් break up එකක් එකේ නැහැ මොනවද කියලා බලන්න check කරන්න. ඒක නිසා මේක මේ අඩු නැහැ කියලා මම හිතන්නේ. මේ අඩු ප්‍රමාණයකට මෙච්චර 104කට වගේ අඩු නැහැ කියලා මම හිතන්නේ මේ හේතුව. ඒ වගේම ඒගොල්ලන්ගේ EPS එක පෙන්වනවා 2022 21 accounting year එකේදී රුපියල් 11.76 ඒ වගේම 2021-20 රුපියල් 10.25 වෙනවා. ඇත්තටම මේ ඒකත් ලොකුම ඉන්ක්‍රීස් එකක් නෙමෙයි 8%ක වගේ ඉන්ක්‍රීස් එකක් තියෙන්නේ. ප්‍රධානම දේ තමයි ඩිවිඩන්ඩ් පර් ෂෙයා එක ඒගොල්ලන් අඩු කරලා තියෙනවා 2022-21 accounting year එකේදී. ඒක 124 කින් විතර වගේ අඩු කරලා තියෙනවා. ඇත්තටම මේ ගිය අවුරුද්දේ රුපියල් 370ක් හම්බුණා. ඒක මේ අවුරුද්දේ රුපියල් 280ක් වගේ තමයි පෙන්වන්නේ. net asset value per share එක 2022-21 accounting එකේදී රුපියල් 61ක් පෙන්වනවා. ඒ වගේම 2021-20 accounting එකේදී ඒක තිබුණේ රුපියල් 45ක්. ඇත්තටම මේක ලොකුවට ඒකුල්ලන් වර්ධනය කරගෙන තියෙනවා 136කින් වගේ. ඒක ඇත්තටම පොසිටිව් ට්‍රෙන්ඩ් එකක් මොකද සාමාන්‍යයෙන් දැන් ඉන්වෙස්ටර්ස් ලගේ ලොකු ඇටෙන්ෂන් එකක් මේ ෂෙයාකට තිබුණේ නැහැ. ඇත්තටම දැන් සමහර වෙලාවට දැන් මේක
ඉදිරියේදී මොනහරි වෙන්න ගත්තොත් ගොඩක් වෙලාවට ඉන්නස්ස්ලා මේකට එන්ට වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඔයගොල්ලන්ට යම් කිසි විදිහකට early entering එකක් කරන්න පුළුවන් නම් ලොකු chance එකක් තියෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේම දැනට PR එක පහක් වගේ තියෙන්නේ. ඇත්තටම PR එක සාමාන්‍ය මට්ටමකට මේක තියෙනවා. නමුත් සමහරලාට මේ PR එක ඉස්සරහට වැඩි වෙන්න පුළුවන් මේ share price එකත් එක්ක. ඉන්වෙස්ටර්ස් ලා ගොඩක් මේ share එක දැනට buy කරන්නේ නැහැ. නමුත් ඇත්තටම directors ලා buy කරනවා මේ දවස්වල මේ share එක. ඉතින් මම ඒකයි කිව්වේ ගොඩක් මේ හේතුව හින්දා යම් කිසි විදිහකට මේ share එක increase වෙන්න පුළුවන් ඉදිරියේදී. නමුත් දැන්ට තියෙන තත්ත්වෙත් එක්ක දැන් මේ share එක විතරක් නෙමෙයි තවත් ගොඩක් shares discountable price වලට තමයි trade වෙන්නේ share market එකේ. නමුත් මේ share එක ටිකක් value එකක් තියෙන share එකක්. අනිත් shares එක බලද්දී මේ share එක ගොඩක් liquidity එකත් වැඩි share එකක් දැන්ට share market එකේ තියෙන පහුගිය අවුරුද්දේ සෑහෙන investors ලගේ attention එකක් තිබුණ share එකක්. ඉතින් මම හිතන්නේ තාමත් දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක attention එකක් මේ share එකට නැතුණාට ඉස්සරහට මේ attention එක හැදෙන්න පුළුවන්. ඒකින්ද මම කියන්නේ early enter වුණොත් යම් කිසි දුරකට මේ share එකෙන් profit gain එකක් ගන්න පුළුවන්. මම හිතන විදිහට ඇත්තම දැන් මේ share එක ටිකක් හිර වෙලා වගේ තිබුණා රුපියල් 60 70 වගේ price වල. නමුත් ඉස්සරහට long term investment එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් කෙනෙක් මේ share එක හොඳ opportunity එකක් ඒ වගේ investor කෙනෙක්ට. ඉතින් ඇත්තම මේ short term වුණත් සමහරලාට 10%ක 20% විතර වගේ gain එකක් ගන්න chance එකක් තියෙනවා. ඔයගලන්ට හැකියාවක් තියෙනවා නම් මේ share එක buy කරලා hold කරන්න පුළුවන්. මොකද දැන්ට තියෙන්නේ හොඳ discountable price එකක් enter වෙන කෙනෙක්ට යම් කිසි කාලයක් hold කරන්න පුළුවන් නම් හොඳ benefit එකක් ගන්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් බලන්න ඔයගලන් CC website එකට ගිහිල්ලා ටිකක් මේකේ directors ලා shares buy කරලා තිබුණා ගිය සතිය දෙකේ විතර වගේ. අතරම දැන් සෑහෙන ලොකු ප්‍රමාණයක් يعني ලක්ෂ ගණන් විතර වගේ buy කරලා තිබුණා total එක ගත්තොත් එහෙම. ඒකින්ද පොඩ්ඩක් ඒක check කරලා බලන්න. මොකද මේ වගේ ප්‍රමාණයකින් buy කරනවා කියලා කියන්නේ යම්කිසි හේතුවක් නිසා ඒගොල්ලන් buy කරන්නේ. ඒක long term investment එකක් විදිහට තමයි මම දකින්නේ. මම අර කිව්වා වගේ short term උනත් යම්කිසි gain එකක් ගන්න පුළුවන්. ඒක නිසා මේ ගැන අවධානය යොමු කරලා යම්කිසි කෙනෙක්ට මේක buy කරලා hold කරන්න පුළුවන් නම් opportunity එකක් තියෙනවා profit gain එකක් ගන්න. එහෙමනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක ලයික් එකක් දාන්න. මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයගලන්ට දැනගන්න කමෙන්ට්ස් එකක් දාන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න. කවුරු හරි ඉන්නවනම් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් subscribe කරන්න. බොහොම ස්තුතියි.